තමන් බොලත්තර විගුණුවත් කමන්න පොඩ්ඩ ෆ්‍රේම්මකින් පිට ඒද හිතන්න. ඒවගේම ලංකාවෙන් පිට පලනි වතාවට ලංකාව ෆ්‍රංචයිස් එකක් මහිතන්න ලංකාව පලනි වතට කොත්තු වෙලින්දෙක් සම්මානයක් ගත්ත ලංකාව කොල්ල ගොඩක් කොල්ල කෙල්ලොට රස්සාටික කම්බියනවා ඒ අතර තුරේදී මගේ සාක්කොටත් ගැනක් කෙනවා. ඔක්තෝම්බර් 10 වෙනිදාට මේ රුපියල් ලක්ෂ 5 ඔයාගේ අතටම ගන්න. දැම්ම ඔයාගේ ෆෝන් එකෙන් 23:11 දැනුමයි වර්තනාවයි අංකයට කෝල් කරන අංක 1 ඔබලා තරගයට ඇතුල්වන්න. මේ වෙලාවේ මගෙත් එක්ක ඉන්නේ අප්කමින් අන්ටර්ප්‍රනර් සම්මානය අත දරාගෙන ඔහු. මොකද හිතෙන්නේ මේ වෙලාවේ? ඇත්තටම සතුටුයි. පළවෙනි වතාවට මේ වගේ පොපියුලර් වෝඩ්ස් එකක් හම්බුනේ පළවෙනි වතාවට. මුලින් මේ කණ්ඩායමට ස්තුතිවන්ත වෙනවා. ඔගලටත් ස්තුතියි. හරි. දැන් මේ වගේ තැනකට එන්න ගොඩක් දේවල් ජීවිතේ වෙන්න ඇති. ඉතින් ඒ අත්දැකීම ගැන කිව්වොත් අපිට කවදාවත් හිතුවේ නෑ කොත්තුවකින් සම්මාන ගන්න පුළුවන් වෙයි කියලා. අපි සම්මාන ගන්නවා දැකලා තියෙන්නේ මහාචාර්යවරු, ආචාර්යවරු, ඊළඟට ජනප්‍රිය රංගන ශිල්පීන්, ශිල්පිනියන්, ගායකයෝ. ඉතින් මං හිතන්නේ ලංකාවේ පළවෙනි වතාවට කොත්තු වෙලින්දෙක් සම්මානයක් ගත්තා. ඔව්. ඉතින් මිස්ටර් කොත්තු කිව්වම කවුද දන්නේ නැත්තේ? මේ අලුත්ම කන්සෙප්ට් එකක්නේ. දැන් මං අහන්න, මට ඇත්තටම අහන්න හිතුණා මේ ළඟදී දැන් අලුත් විදියකට අලුත් වුණා, අලුත් දෙයක් හඳුන්වලා දුන්නා. ඒ ගැන මම බ්‍රෑන්ඩ් නේම්ස් නොකිය කියන්නම්. ඒ කන්සෙප්ට් එකත් හොඳයි නේද? ඔව්, අනිවාර්යයෙන්ම අලුත් දෙයක් අලුත් විදියට වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි කොයි වෙලේ ෆ්‍රේම් එකෙන් පිට කොත්තුවක් මෙච්චර දුර ගේන්න බලන ඔක්කොටම කියන්නත් තියෙන බලන් ඉන්න කට්ටියට තමන් බොලත්තර විගුණවත් කමන්නේ පොඩ්ඩක් ෆ්‍රේම් එකෙන් පිට ඒ දේ හිතන්න කියලා. ක්‍රියේටිවිටි එක ගැන හිතුවොත් පුළුවන් ජයග්‍රහණය කරන්න. එහෙමනේ, අනිවාර්යයෙන්ම ඒක තමයි ඇත්ත. ඒක හැමෝටම කියන්න ඕනේ. අනුන්ගේ දේවල් හොයන්න නැතුව අපේ දේවල් බලලා ලයික් එක කමෙන්ට් එකක් දැම්මට කමන්නේ. ඒ වුණත් වැඩිපුර Facebook එකේ හරි මොකක් හරි එක ඔයා ගහව වඩයක් හරි තියෙනවනේ විකුණ ගන්න කියලා තමයි කියන්නේ. දැන් ඔගලන් දන්නවද ඇත්තටම මේ මිස්ටර් කොත්තු එකේ කොත්තු ගන්න පිටරට ඉඳලා මිනිස්සු එනවා කියලා. සාමාන්‍ය පිටරට ඉඳලා ආවහම ඉස්සලාම ගිහිල්ලා අර වෙනසකටත් එක්ක ලංකාවෙන් කොත්තුවක් අමු කියලා යන්නේ මිස්ටර් කොත්තු එකට. ඒ එක්ස්පීරියන්ස් එක කොහොමද? ඒක ඇත්තටම හරිම සතුටුයි. මොකද මේ වගේ කාලෙක ලංකාවේ ගොඩක් ව්‍යාපාර වැටෙන වෙලාවක මට පිටරටේ ඉඳලා එන ෆොරෙනර් කෙනෙක්ට දෙයක් දෙන්න පුළුවන් වුණා. ඒ වගේම ලංකාවෙන් පිට පළවෙනි වතාවට ලංකාවේ ෆ්‍රැන්චයිස් එකක් ඕපන් වුණා. ඒකෙන් ලොකු සතුටක් තියෙනවා. ඒ කියන්නේ අපිට කියන්න ඇත්තටම. ඔව්, ඇත්තටම දැන් මගේ ලෝකේ කොහිවත් ලංකාවෙන් හැදිච්ච ෆ්‍රැන්චයිස් බ්‍රෑන්ඩ් නැහැ. ඕනතරම් ඉන්ටර්නැෂනල් චේන් අපේ රටට ඇවිල්ලා තියෙනවා. හැබැයි පළවෙනි වතාවට ලංකාවේ මිස්ටර් කොත්තු සිංගප්පූරුවේ ලිටල් ඉන්දියාවල ඕපන් වෙනවා. එතකොට අපි ඕස්ට්‍රේලියාවල ඇරෙනවා, ඩුබායි වල ඇරෙනවා. ඉතින් ලංකාවේ කොල්ල ගොඩක් කොල්ල කෙල්ලොන්ට රස්සා ටිකක් හම්බ වෙනවා. ඒ අතර තුරේදී ඉතින් මගේ සාක්කොටත් ගණක් එනවා. මරු. හරි, එහෙනම් මිස්ටර් කොත්තු ජය වේවා, සුභ වේවා, හැම දෙයක්ම සාර්ථක වේවා. ඉතින් සුප්‍රාර්ථනා කරන ඉදිරියටම යන්න කියලා channel C එකත් එක්ක එකතු වෙලා මේ විදියට අදහස් බෙදාගත්තට බොහොම ස්තුතියි. channel C ඔයාටත් ගොඩක් ස්තුතියි, ඔයගලන්ගේ ටීම් එකටත් ගොඩක් ස්තුතියි. ඔගොල්ලොත් බලන්න ඕනේ channel C. මෙදා පාර ලක්ෂ 5යි. දැම්ම ඔයාගේ ෆෝන් එකෙන් 23:11 දැනුමයි වාසනාවයි අංකයට කෝල් කරලා අංක 1 ඔබලා තරගයට ඇතුල්වන්න. ඔක්තෝබර් 10 වෙනිදාට මේ රුපියල් ලක්ෂ 5 ඔයාගේ අතටම ගන්න.